මෙලෝ පළම ජීවය ඇතිවුණේ කොහොමද කියලා මම කලින් වීඩියෝ එකකදී කතා කරා. ඒ වගේම මෙලෝකේ අද වන විට වඳ වෙලා ගිහින් ඉන්න ස්මයිලඩෝන්ලා, මැමත්ලා සහ ඩයිනෝසරයන් වැනි සත්තු ගැන මම මීට පෙර අවස්ථා කිහිපයකදීම කතා කරලා තියෙනවා. ඒත් ඒ අතරේ වැඩි දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි අදට නොනැසී ඉන්න, ඒ කියන්නේ වඳ වෙලා ගියේ නැති පරණම ජීවියා කවුද කියලා. මෙලෝ පළමු ජීවියා ඇතුණු විදිය කතා කළ වීඩියෝ එකේ මම එක තැනකදී කිව්වා මුල්ම හෙටරොට්‍රොපි, ඒ කියන්නේ විෂම පෝෂී ජීවියා ඇතුණේ මොහොදෙන් කියලා. ඒ විදියට බැලුවාම මෙලෝ වාසය කරන වඳ වී නොගිය පැරණිම සත්වයා බොහෝ විට මාළුවෙක් වෙන්න ඕනි. ඩයිනෝසරයන් ගැන කතා කරන අවස්ථාවලදී මම කිව්වා මේ ඩයිනෝසරයන් යුග තුනකට බෙදෙන බව. ඒ ට්‍රාසික්, ජුරාසික් සහ ක්‍රොටේෂියස් විදියට. මේ තුනම එකට එකතු කරාම අපි කියන්නේ මෙසෝසොයික් යුගය කියලා. මම මේ අද කතා කරන සත්වයාගේ ඉතිහාසය මීටත් අවුරුදු මිලියන 200කට එහාට යනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මේ යුගයේ වාසය කළ සත්තුන්ගෙන් ප්‍රමුඛ තැනක් හිමි වෙන්නේ මාළුවන්ට, ඒ කියන්නේ ජලජ ජීවීන්ට. ලෝකයේ විවිධ ප්‍රදේශවලින් හමු වුණ මේ යුගයට අයත් පොසිල වලින් එක් මත්ස්‍යයෙක්ගේ පොසිල අපිට හුඟක් වැදගත් වෙනවා. ඒ මීට වසර මිලියන 65කට පමණ පෙර මේ ලෝකෙන් වඳ වෙලා ගිය නමින් සීලකාන් කියන මත්ස්‍යයාගේ පොසිල. ඉතින් පර්යේෂකයන් මුලින් හිතුවේ මීට අවුරුදු මිලියන 65කට පමණ පෙර ඩයිනෝසරයන් මුහුණ දුන්න අවාසනාවන්ත සිද්ධියෙන්ම මේ සීලකාන්ගේ අවසානය සිද්ධ වෙන්නේ නැති කියලා. හැබැයි මේ කතාව සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙන්නේ වර්ෂ 1938 දී. ඒ දකුණු අප්‍රිකාවේ ගංගාවකින් මීටර 1.5ක් දිග අසාමාන්‍ය මත්ස්‍ය කමීමත් එක්ක කොමාරි පසුව තීරණය වෙන්නේ මෙයා සීලකාන්ත් කෙනෙක්ම කියලා. හැබැයි ඉන්න අනතුර වසර 14ක් යනකම් මෙයා ගැන කිසිම හැලහොල්මනක් ඇති වෙන්නේ නැහැ. ඒ වර්ෂ 1952 දී අප්‍රිකාවේ කමාරෝ දූපතෙන් සීලකාන්ත් කෙනෙක් පණ පිටින් හම්බෙනවා. මෙන්න මෙතනදී තමයි ජීවේ පරිණාමය ගැන ප්‍රබලම සාක්ෂියක් මතුවෙන්නේ. මෙතනදී පරීක්ෂකයන් වැඩිපුරම අවධානයට ලක් කරලා තියෙන්නේ මේ සීලකාන්ගේ කොඳු වැට පේලියට. මොකද මේක සාමාන්‍යයෙන් මාළුවෙක්ගේ දකින්න බැරි තරම් හයිය එකක්. වෙනත් විදියකින් කිව්වොත් මේ මාළුවාගේ කොඳු වැට පේලියයි ඔයාගේ කොඳු වැට පේලියයි අතර ලොකු වෙනසක් නැහැ. සාමාන්‍යයෙන් අපේ වැලමිට හරි ධනිස හරි ක්‍රියා කරන්නේ බෝල් ජොයින්ට් එකක් විදියට. මෙන්න මේ විදියටම තමයි මේ මත්ස්‍යාගේ වරල් සැකසීලා තියෙන්නේත්. ඉතින් මේ හැමදේම සැලකිල්ලට ගත්තාම පරීක්ෂකයන් විශ්වාස කරනවා අද අපි මෙහෙම ජීවත් වෙන්නේ මේ සීලකාන්ගේ පරිණාමයත් එක්ක කියලා. තවත් දෙයක් කියන්න ඕනේ, අද අපි දකින සීලකාන් කාණ්ඩ දෙකකට බෙදෙනවා. ඉන් එක්කෙනෙක් හම්බෙන්නේ අප්‍රිකාවේ කොමාරොස් දූපත ආශ්‍රිතව, අනිත් එක්කෙනා හම්බෙන්නේ ඉන්දුනීසියාවෙන්. හැබැයි මේ වර්ග දෙකම දැනටමත් වඳවීමේ තර්ජනයට ලක් වෙලා අවසන්. වසර මිලියන 400ක ඉතිහාසයක් හිමි මේ සත්වයාගේ ආයු කාලය සටහන් වෙන්නේ වසර 100ක් විදියට. ඒ වගේම ගෑනු සත්වයෙක්ගේ ප්‍රෙග්නන්සි එක, ඒ කියන්නේ ගැබ්ගත් කාලය වසර 3-5 අතර වෙනවා. ඉතාමත් අලස විදියට ජීවිතය ගත කරන මේ සත්වයාගේ තවත් එක් වැදගත් දෙයක් තමයි විදුලියට හොඳින් සංවේදී වීම. ඒ කියන්නේ පරේෂණවලදී යොදා ගන්න උපකරණ වලින් මෙයාට හොඳින් මගහැරලා යන්න පුළුවන්ලු. ඔන්න ඕක තමයි මේ ලෝකේ වාසය කරන පැරණිම සත්වයාගේ කතාව. හැබැයි මේ විදියට මේ ලෝකෙන් වඳ වෙලා ගියා කියලා හිතපු මේ විදියට ආයෙත් මතුවන සත්තු ඕන තරම් ඉන්නවා. ඒ වගේම මේ ලෝකෙන් දැනට වඳ වෙලා ගිහින් ඉන්න ආයෙත් මේ ලෝකෙට ගේන්න උත්සාහ කරන සත්තුත් ඕන තරම් ඉන්නවා. මේ වගේ දේවල් ගැන අපි තවත් වීඩියෝ එකකින් කතා කරමු. එහෙනම් සුබ දවසක්.